ප මුවන් පැලස්ස ගුවන් මුදුලිට ලියන්නේ කලාසූරේ මුදලිනා එක සෝමරක්ුණ විලි රච්චාවේ පණයන වැඩක් නේද අපට මේ සිද්ධවින්ට යන්න ඇහුනද ඇවුනද ගෙදර ඇතට පන යන වැඩක් මේක මොකදද මොකක්දෝය පණයන වැද හ? බඩි ගාය හැදිලද මනුත්සයෝ මුදයා අපට හිනා වෙලා ගිය හැටි මතක නැද්ද හ මතක නැද්ද ගිය හැට ගිය හැටි මතකයි මතකයි මේ පැත්තට පිටි පස්ස හරවා ගැෙන අර පාර පැත්තට මූුණහර වගෙන ගියා කවුරුවාවත් එහෙමනේ අන්නේ ලෝකෝ ඒ තමුන්ට වැටදු නොම ඒ පහගන්නවා ඉතුරු වෙලා තර දක්්ටික පේට මට ඇවුනේ මේ පේන්ට කියපු ටික විතරයි. මොකක්ද මංබහගත්තේ නැතුව හිටියේ. ඇැයි මනුස්සයෝබ! මුදයා කීවානේ ධාර දිගා මඩුලේ මිනිහා කැමරාව කොටවාගන අපේ ඉඩංවලයි මුදියගේවයි අර වෙදමාමගේ වතුවලයි පින්තුර පොටෝ ගත්තේ ඇයි කියලා. මතක නැද්ද. ! ඒ ඉලන්ධාරයාගේ අර සිංගප්පූරුවේ ඉඳලා ආපුල් ලොකු අයියා? කැමරා පෙට්ටියක් තෑගි දුන්නලු ඉතින් ඔයාපේ බෑනාවෙන්ට ඉන්න සුන්දරසේන ඒ කැමරාව ඇරගෙන යන යන හැම්ම තැනම පින්තූරගන්නවා. ඉතින් මොකදේ ඒකේ තියෙන වැරදදරද්ද රදද ඒ පින්තූරුවලින් පෙන්න්නාපු ඉඩං ආරච්චිලාගේ ඉඩම් විතරන් නෙවෙයිනේ නමුත් ඒ හා දෙට ඒවා තමුන්ගේ බූදධලය කියලා පන්නලා. ඒ දෑවැද්දට දෙනයි කියලා පොරොන්දු වෙලා අන්තිමේද ඒ පොරොන්දුව ඇඩුවා කියලා අලාබ ලස්ස ගානක්කිඉල්ලලා ලොකු නඩුුවත්්‍යන්ට යනවා කියලායි මුදයාපට එදා හිනා වෙලා පිටු පෑවේ දැන්වතේරුුණාද බෝලන් ලෝකෝ මුදයා බලා හිටියේ අපේ බිසෝ මුදියගේ පුතාට පෙළවහට දෙයි කියලා නේද ඒත්ඒ ඒ කටයිත්තට කවුද හරස් කැපුවේ මේ මගේම අම්බුව නොහොත් අඩුව කියන බාර්ගියාව ඔය ඔය ඉති සේරටම කලින් කතාකොරන්ට දැනගෙනින්ටපායේ හැම්ම තැනදිම වැරදි වචන කියනවා. ලෙච්චනත මොකක්ද මොකක් මං වැරදවේසී අම්බුවට අන්ඩුව කියාපුේවෙද. අම්බුව කියන වචනට අඩුව කිව හම හරිද මොක මංජකට අඩුවක්ද හරිහරි හරීතින් අම්බුවකීවත්? අඩුවකීවත් දෙකම එකයි මං හිතා නොයි. වු ඇයිතිං ගෙදර මිනිහ කියන ලොක්කා දඩුුවන්ඩුවෙන් අල්ලා ගත්තු ලීියක් යකඩයක් වගේ හැමති සේම අල්ලාගෙන මේ ඔය අනම් මනං කතා නවත්තලා අර මුද්‍යියන්ස කියයාපු ඇනුම් පද ගැන. මේ ඇනුම් පද මට එල්ලකෙරුවේ මේ 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 මං ඉස්සරහ ඉඳගෙන. මං කියන කරන හැම දේචම හරස්කපන. නැත්තන් එව්වා සම්පූර්ණයෙන් අහකදාන්න භාර්ගියාව හද ඔයයි භාරිග්‍යාව නෙවෙේ භාරියාව මොෝගේ යොහපොත් භාරයාවක් නැතුව අර කළු එතන වගේ චෞර භාර්ියාවක් මගේ කටමොකට දැති එතනම් එතෙන් පදිින්ටූන නැලුකු අප ඇයි එතනගේ හිීන්නග අර සුදු එතනම් ඔය ය ඔය මකීව? කීවා ඒවා මගේ ඉලන්ධාරි කාලි තිබ්බැඇයි හොඳයිකන් කියලා. මවාමේ කසාදී බැන්දාම අහෝසි වෙනයි. කසාදී නෙවේ කසාද කසා රි හරි හරි මොකක් හරි පරංගයාපේ රටට ගෙනාපු වචනයක් ලොන් ඕෝක. කසබා කියන එක වෙන් ඇතික තේරුම. ඔ කෞද කීවේක පරංගි වචනයක් කියලා. කීවෙනමලා. මේ නෑ නෑ නැමේි වන්න වෙන කෙනෙක් එකී වෙන කෙනෙක් දාමලා උගතෙක් වුණාට හයා කතරක් දන්නේ නෑ යාම කියා පුද ඉතා මත්මත්තකයි ඒලමය පන්න රගැම්මට මොකද මුදියන්සේ දා කීව තවකාරණාව. ඒමොකක්ද ඔය කියන දිගා මඩුල්ලේ මන මාලයාගේ කැරැට්ටුවේ ලොකු පැල්ලන් වගේ තියෙනවයි කියලක් කිව්වා. ඒවා ගැන මොකද කියන්නේ ? සායමගිය මිනිහෙක්ලුේ මනමාලයක් ඌලන් ලොකුමැනිකේ යමක්කමක් තියෙන. හොඳෙට ඉගෙනගත්තු නාම්බර ඉලන්ධාරියෙක් දැක්කාම ගංවල ඉන්න නාම්බර කෙලි පැටිකියෝ දඟලනවා ඒ ඉලන්ධාරිියාව දැලේදාගන්ට. එතකොට ඒ ඉලන්ධාරියතින් යම් යම් වැරදි සිද්ධවෙන්ට ඉද තියෙනවා. ! මෙ මාතිනුත් ඒකාලේ වගේන්න නෑ නෑ නැමේ නෑ අන්නන්න කවදේනවා ඇවා ඇයි යි ඇයි ඒයි ෑ නෑ කියලේවයි අයටට කාන්ටා දන්නේය කියන කියනු ඒකවන්ට ගියපු වැරදි මොනවා. න නෑම මංක අන්ට ගේ ඒ දිගා මඩුල්ලි ලන්ධාරයාව අල්ල ගන්ට දඟලපුේ සිරි කියියෝ. වෙනවෙන නැටුම් නටලා. මේ ලන්ධාරයාව බිලිබාගන්ට බැරිවුණ හින්දා. දැන්ගෙනවා මේ පරස්ථාවට කටුුවගහන්ට! ඒ අහිංසකාසරණ ගෑන් ළමයි දෙන්නෙක්. බෝ මාසීරුවෙන් ස්කෝලෙගිහින් ඉටන් දෙන්නෙක් විතරද. ඒක මහාකාජ්ජක්ද කවුරාල ලොක්කගේ බූදලීට දහදනෙ හිටියා ඔය 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 ඉතින් බොලොන් ගෙදරත්තෝ ඒවා ලොකු වැරදි! ලොකු අපරාද මොහෝ නොරක වැඩ. වගේ චරිත කෙළල සාගත්ත මිනිියකුටදමින්ම්. අපේ එකම දෝනියන් ද බන්ධල දෙෙන්ටයන් නැතු අර පිටගංකාර නාමෙල් කියන තක්කඩියට දෙෙන්ටද කියන්න. නෝමේල් තක්කඩියෙන් නෙවේ දුපාත් පවුල්ලක ඉප දුනාට හොඳ මවුපියන්ට කීකරු ඇදිල ඉස්කෝලේගිහි අන්තිමේ මේ පැලැස්සට ඇවිත් තවත් ඉහලට ඉගෙනගෙන. මේ පලාතටම ලොකු සේවයක් කොරන්ට ගීම් බැටකාලා අඩුකඩා ගත්තා. අසරණ අයිංසක හොඳ ඉලන්ධාරිය කියලා හැමෝම කියන්න . වහෙන් ඔරෝකීවත් ඔහෙෙන් වරෝකීවත් දෙකම කවුුණට නාමෙල්ගේ හොඳකමයි උගත්කමයි තියාගෙන යන්ට කියනවා යන්ට දුම්බර ඉසව්වට . මංමගේ දූ බිසෝ අර දිගා මඩුල්ලෙ කවුරාල්ලගේ පුතාට වෙච්ච පොරොන්දුව. ඉටත්ත කරනවා කරනවාමයි ඉස්්ටකොරන්ට කොලින් නරකද තමුගේ දූ බිසෝගෙන් අහල බලන එකයි ගැන ඒක පියාගේ යුතුකමක් නේද. බොලන් ලෝකේ බිසෝටයේ නාමෙලා මහා නරක. ඉනාගුරුකම් ඉනාබේ දීලා කෙල්ල උගේ පැත්තට නම් අගෙන ඉවරයි කියලයි. නාරාය නම් කියන මලයාල සෑහත්තර කාරයම් මට කීවේ. නාරාය නම් කිවවේ. ඒක එහෙමනම් බිසෝය කියන දිගා මඩුල්ලේ මිනි හට බලහත්කාරයෙන් බන්දලා දුන්නත්. දුවට ඒකෙන් හොදක් එහපත සිද්ධවෙයිද නැද් කිය ඇහවේ නැද්ද. එ මලය අලංකාරයදින්. දිගා මඩුල්ලෙ ඉලන්ධාරයගේ අපපච්චිට තියෙන දේපොළොවලට මං අර ගියවුරුද්දෙදී සල්ලිවලට ගත්තු ගොඩමට ඉඩං සේරමත් එකතු වනාම? ඇයි බිසෝග ඉනාගුරුකම් කැඩිල්ලබිඳිලා යන්ට බැරි. මේ මේමිය හනවඩිගක් තරුණ උදවියගේ හිත්තොලට කාවදින ආදරය ලවන්තකම කියන ඇදගැනීම ඔය දේපොලවලින්වත් වෙනත් ලොකුකංවලින්වත් හිනස්කොරන්ට බෑ කියලයි උගත්තුද විය කියන්නේ. හොඳයි ඒකත් මම් බලාගන්න හ. ඒ කියන්නේ නාමලා නාමලා බලාගන්නේද මලයාලකාර ගුරා මට කීවේ මංදිගා මඩුල්ලේ මනමාලයාගේ අපපච්චිට තියෙන බූදලෙයි මං ඒකට එකතුවෙන්ට එහෙන් ගත්තු විඩමුයි සේරම දැක්කාම බිසෝගය හිත අර ඉනාගුරුකම් කඩා බිඳදාලා නාමෙලාට පයිංගහලා අයල වදාලා. අලුත් මනමාලයාට වශීකෘරතවෙයි කියලයි. හන්නේ මේ ඔයිට වඩා බූදලේ තිබ්බ තැන්වල කෙල්ලෝ පෝසත් මනමාලයින්ට බන්ධ ලදීලා අරිගියාද ඒවා එකක් කෙනාගේ ඉරනමේ හැටියටයි කල් පවතින්නේ. නැත්තන් එක්ම කැඩිලායන්න ඒවා ඉරනමේ ඒ ඒ හිරමනේ හැටියට නම් කසාදිය කල් පවතින්නේ අපි දෙමුකෝ අප අර කෝසය තියෙනාර පරණ හිරමනේ ඒද අට තියාගන්න නිරමනේ නෙවෙයි මංකිවේ ඉර නමේ හැටියටයි කල් පවතින්නිකිය අන්න අන්නාව දිගා මඩුල්ලේ මනමාලය ඒ සුමලාතේ ඔය රෙදිවැලේ එලලත් බේලෙන මගේ පන්න බ්‍රෙදිිවැර හැත් දන්ගාව දලෝලාක් අරම්පලන් එහාගේ පැත්තට ඕ අද ඒරමයා එන්නේ එ එක්ක එක ඉගෙන දත්තු යාල්ුවේ එක එක්කයි කියවා මනමාල්ගේ ඒේ දුර පෙන්දාන්ට. මේ ලොකු මේ සුමනට කියන්ට අ මගේ ඉරිලා වැර හැල්ිවෙච්ච ැංයමුයි සරම් කබලයි වහම ගලුවන්ට කියලා. ව සුමනාා සුමනා! සුමා! ඒ පරණර් රෙදිපිළිය හකදාන්නෙත් නෑ කෝටවත් දෙන්නේෙත් නෑ ඒවා යාටට ඇඳගෙන අර පරණ මුලාදෑනනි කෝට් එකදාගන තමයි දෝකයාට පේට ඉන්නේෙ. මං ආන්නේ ඇයි ඔය හැටි ලෝමකාකුරන්නේ අලුත් ඇැඳුම් ගන්න එත්ම මම ඒ වගෙනත් දිනවට කැමැතිත්නෙ. කල්ලි බියදංවෙනවා කියලා වූලනම්. ලෝකීට පොරකාසේ ගීතරට මොරගාත කියන්නේ ඕ ලොක්කද මං ගන්නේ ආ අරකාරට ගානනය යන අයාන්ට යෝසාක්කි හොම්දේ මගේ ගිල්ටතු ඇදුම් ගලෝදාලා? ල්ල අනි ැු මැනටයි කාමරයටගේ ලොකට බැරවුණ ම ල ටෙකලේ බෑනන්දියුව යා ගේයාලුව ඇතු ටර්ග ද ගන්න නේද හ ඇයිේ ඇයිඒ නම් ඉදුරට බහිනකොටම හෝන් ගහගන කාරක ගියායන්ට වංා කරගන පරට පැනල අප්පුඩියක් ගහල හෝ හෝ කියල කෑ ගැහුවන කාරක අහර වගනා පහු එට ඉට තිබබන්නේ. ඔය බලා පල්ලකෝයිඉතින්. ඇයි මනස්සයෝ ඒ කාරෙක මම් ඉදුලට පමහිනවත් එක්ම ගාගෙන ගියාම මං කොහොමද නවත්ත ගන්න නවත්ත ගන්ට ඕන නං කහොමහරිතී බනවත්ත ගන්ත මේකෙ වැඩේ ඒ මනමාලාව නවත්තගන්නවට වඩා යන්ටාරින්ටයි ලොකූ කැමති ඇයි අර දුම්බරිින් ආපු නාම්බ බිෂෝට දීපු ජාතිය නාබේද ගුරුකම් ලොකුටත් එෙක්ක කැවිල පෙවිල ඇති උගේ පැත්තතාව දන්ට නෑ කියන්ට එපා ලොකු නෑ කිය ලෝබෙන කතා නොකයක් කට පියාගන්නවාද. තම යන්ත යන්ත ඒ බොරම්ී ගුලන්ට එපා ඒනිමගේ ආමමක් අම්ම එන්ට ඇතුළට බයනතුන්තම්ම වෙදමාම ඉන්නවාද ඇතුළේ ීයි නාමෙලු දියා කෞදුමන්දන්නේ කලු ඒ වතුර වලට වැතිිලා දිය ගිලෙන්ටගින්? ගොඩටරන් ඒ නුසයට ප්‍රමා ධාරදති යනවයි කියලා. හානේ කාගෙනමු ජීවිතයක් බේරණයක ලොකු පිනදදුවේ ඒ දියගිලිච්ච මනුසය මැරයිද දන්න අම්ම. යනේ නැතම්වෙලාටත් මැරි ලද දන්න ෙත්න. මන්ද එක්ක මිනිසු දෙන්නේ කාරච්චිලා ඔයාගෙන අපේගේ පැත්තට දිව අමන්ගෙන කොට. ඉතින් අම්මයි ඒ දෙන්නග ඇැවි නැති විස්තර. ඊටවඩා ලොකු දෙයක් විසෝ? අපචි මේ දැන් මගේ ඔලුවට දැම්මේ ඕ වටින්නේ නෑ නේද මට හ මේවා කියන්ට ඔන්නේ ඉතිංආයමත් මහා ජෝඩුව බහින්බස්සලා මොකදනයම නෑනෑ අපපච්චිට වටන්නේ නෑ මටේ වගේ දෙයක් කියන්ට දුවේ මොකදදම්ම මොකද මංකෝමක කියන්නේ මොකදම් කියන්ටකෝ ඒක වහන්ගොඩන්න කියලදාන ඕන එක ච්චාද. මේ මටදේ කියන්ට. අපප්ච අමට බැන්න දම්ම බැනුමකට වඩා නරක දෙයක් මට කීවේද. හරි ඉතින් මොකද කීවේ. නාමෙල් බිසෝදුට ඉනාබේද්දීල වසීකර ගත්තලනේ ඒක ඒකාර ඉදලම කීවනේ. මං ඒවත් තුට්ටුවකටවත් මයින් කරන්නේ. හිනා නෙවී හිනා වෙලා යාලු කරගතයිකිීවන පංග ශාස කරන්න. ඒක හිතෙන් අහක් කරගන්ටම්ම මංඒක ඉතුරු හරිියකිීවන කාමත් ඉතින් ඒ හරිත් කියන්ටම්මා නාම දුවටදිීපු ඉනාබේතුයි කරපු ඉනාගුරුකමයි මටත්දීලා? මාවත් නාමෙල්ගේ පැත්තට වාහි කොරගනලු ඒහින් දලු මන් නාමේල්ට හොඳයි කියන්නේ. අතර හිනාාවෙන් එකත් තවයි ඒ කතාව විවයස දෙයන අම්මම වශීකරගර නාමේල නාබේද්දීල් කනේ කියන්නේමයාන්ට අවා. නාමෙල් ඉගෙනගත්ත ගුරුවරෙක්. යානම්මනං නාබේත් හදිහූනියම් ගැන කිසිම විශ්වාසයක් නැති කෙනෙ ඒනාට. අපපච්චි හිතන්නේ නාමෙල් දූටයි මටයි දෙන්නටම ඒ ඉන්න බෙද්දීල අපි දෙන්නාම වසකොරගන්න කියලදුවේ. ! අපප්චි අම්මම බැඳගත්තෙත් ඉනාබෙද්දිීලදකි ලහන්ටකු. ෝෝයිහෝ ඕ අපේ පෙතරල්ලාමි කෙතර ඉන්නවද හවදය කොන්ඩ පදාගන ඇතිමට තිව්ව පබලතා ? රිමක් නෑ ඔය බලු ගෙඩිය ගට ගහල මේ ගෙට්තුවාලිනවා දැන් අර දිකාාමටු ලෙල් අන්ධර්රයා මෙලාහකටත් මගේ ගෙදිරට ඇවිත් ඇති නේවිදෙත් ඒ ළමයඇයි හිතා පවු යන්ට කලින් මං ගී නවත ගටමඕනේ ජමා එක මටපචි ෙනදුකත්තෑන හොන්ඳ ජීවත්තෙන තාමත්තර පරණ ලෝක. වැරදි බමුණුමත ඔලු ඉතියාගේ. වැරදි බමුණු මතකිව ඒ අඥාන බමුණු තමයි අපේ රටට හරයක් නැති බමුණු මතයි උස් පහත් කුල මලබේද වැරදි ඇදහිලි තව නොයෙකුත් තේරුමක් නැති බවගූතයි කා වැදුවේ. පුදුම කියන්න මේ ඇත ඉස්සර කාලේවා ඉස්මුදුනින් පිරිගත්තු මිනිස්සුන්ගේ බාලපරම්පරා සේරම අදත් ඒවා ඉස්මුදුනින් පිරිහරගෙන ජීවත්වෙනය එකයි. අපි කවුරුත් මිනිස්සු අම්ම නමුත්ේ බමුණු මත ඔලු විදාගෙන ඉන්නකොට අපින්න එක්කෝ ලෝක කියල තැන නැත ප්‍රපාතිය අන්න වෙද සයාව ඒයි ගරාපියෝ බොට ඇකන්ට දුන්න අදද පුංචි පිසෝ ැක්යා එම අන්ද දුවනවක ඩුවට ආනෝම වෙද සීයහෝ යාගෙන මගේ අපපච්චියාව . නමුත්මන් ගේට්ට් වැරියනෑ. අම්ම මට කියපු කතා වකින්දසී. ආකෝ! මෙල් ලොකු මෙහෙ ඉන්නවදද නැත් අන්ගේද රදිියාද. ආං අන කුස්ස ඉඳගෙන තාමත් හෙමින් අඩනෝ. . කුසිේ නාමෙන්? නාමල් තා මත්තරය කල්ු දියවලට වැඩිච්චි මිනිහාලන්ගේ ඉඳගෙන්න්න ප්‍රට ආදාර දෙන්නවා. ඒ මන්නුස්සයා ගොඩ්ඩ ගාන්ට ඒමිනහමැරෙදිසී කෞද? කදු වැැරේදකවේ කවුදු මැරේට යන්නේ ඇ යි නාමේෂ්ට අන්ට දුන්නේ මේ මරණ තැනට අම මනුවදම කියත්න්නේ නාමෙල් නෙවෙහි මැරෙන්ට යන්නෙල් ලොකෝ අනිකේට කවුරුත් මැතිනවා තාමයි නොමුත්තර ගගේ කල්ද දිය වල්ට නාන්ටගිය මින්නහා පීනන්ට දන්න නැතුව වතුරවලට බැහැලා ඒක ගැඹුරු පැත්තට ඇවිදගෙන අන්ට ගියාලු . ඩ බිම නම් අපි කවුරුත් බිමදිගේ ඇවිදින්නවාගේ ලිින් හිටගන්න නොමු ගැමුරු වතුරවල්ලක පතුලට පයගාගන්න ඇවිදින්නකොට. මොකද වන්නේ ඇැබිසෝ. ගැබරේ අන්තයන්ට කටයි නහයයි මූනයිහෙමින් හෙමින් වතුරටයට වෙනම් නිදසේ ඉතිකට මොකද වෙන්නෙසේ. නාය කටෙන් ගන්න උස්ම වෙන්න්න ඇත්ත පෙනහලුවල්ලට වතු රෑතුල් වෙන්නවා. ඒකම සරීරට නැතුව ජීවත් වෙන්ටම බැරි අම්ල කරයි ජීවාන්තවායුුවෙන්ුවට වතුරපිරු නම වහාම ගොඩට නාෝොත්තේම ර ව ප දේවල් වි කලට විදසි ඩ දොර ාගය අන්ට්‍යයනකොට මේ ලොක්කු දන්නවාද මන්දන්න ඇර දිගා මඩුල්ලේ ලන්ධාරයා. මේ මේ එඩංවොල්ල පින් ූරගත් එයයි කියලා මට නං ආරංචි හත් අපේ ආරච්චිල තාමත් හිතන්නේ ඒ හාදය අපේ ඉඩංගල පින්තූරුරි ලොකුකමයි නෑ ඉන්ට පෙන්නන්ට ගත්ත කියලා කාගේ ලොකුකම පෙන්නන්ටද ඒ හාදයා කසාද බඳින්ට යන බිසෝගේ අපපච්චි කූටිපතිය කියලා නෑයින්ට පෙන්නලා පුරසා රංකියන්ටද ඒයික අන්ට දන්නද ඇදිගා මඩුල්ලෙෙන් බේද්ජන්ටාපුල් ලෙඩෙක් මට කේලං කිව්වා. එව්නට මංගේක නෑහුණු ගානට හිටිය හාන අපි වැරදි කීවද ලෙඩා නෑ නෑ වැරදි නෙවෙයි ලොකු හොඳ කිව්වා හොද කිව්වා ගමිස ඒනත් මන අද කකිවමමා? මි ඔය අලුත් මල්න්න මාලයාගේ පට ලැවිල්ලි දෙකක් ගැන්න කිව්වා ඒත් බං ඇමති නෑ ඒවා ගැනක අන්ට ලොකු ඒවා ගැන තමයි අපට ලියුම්ඒවලා තිබනේ මාමා ඒවා ගැන අපි දන්නවා ඒ මන මාලයා ආරච්චිලගේ ඉඩන් කියලා හිතාගන්න මුළු යායම පින්තුර ගත්තේ නෑයින්ට පෙන්ඩන්ට විතරක් නෙවේ එහ ඒ ඉතුළු හරිය ම පාසේ කියන්නන් කොමමාම හම්පිය දීපපුල නෑයින්ට පෙන්නලා මොුණුව කුරන්තදාපටය. ඔය කියන්න හොඳ මන්න මාල්‍යයාත දිගා මඩුල්ලෙ ලොකු පෝසත් පෞුලකි මනමාලයක් දෝඩු කෙරුවලු මගුල් කපෝ. එතකොට ඒ මනමාලිගේ අයිය කියෙන්නේෙ කාරස්වල් අකිව්වලු ඔය තක්කඩියාට පුල් වන්ද අපේ පවලට කිටට ෙන්න්ඩ. ට යන්ට කියනවා අහිංඟන්නනුවගේ ඉන්න පවුල්ලකින් කසාදයක් බැඳගන්ට කිය. මාන ඒ කියන්නේ මේ ලොකෝට පෙන්නුවට යමක්කමන් නැත්ත නැතිමි නිස්සු භාගතා ඇතිමින් නිස්සුන්ට වඩා හොඳයි ගති වුණවලින් ලොකු. නෑනැම මංකයමේ මෙතනෑ මෙතන මේ දිගා මඩුල්ලේ මන්න මාලයාගේ මූර්නැට ගැහුවා වගේ. ඒ පෝසත් පවුල්ල දොර වැහුවම. මගුල් කපපුවා ගිහින් එකකිවල්ලූ ඔය මන්න මාලයයට ඉති මන්න මාලයා ඉදා ඉන්දලම දැඟලුවල්ලු ලොකූම ලොක්කූ වැදගත් මයිඩ කඩං ගාක් තියෙන මාමගෙනෙකුගේ දුවක් පෙළ වහට අර්රගන්න අ අර දුොර වහපු පෝසත් පවුලට පෙන්න්නන්ට. ඕ බල්ලාපල්ල මක රපු විකරමය කියලා හ පෙන්න්නට ඒවනාට කෞදමාය කෙල්ලේ තක් අඩි මිනිහට දෙන්නේ බැඳගන්ටන්නේ දෙන්නන අනාර කියල කියලා ඒ හාදයා ලෝකෙට පරකාසිකරුයි කියන්න ඒ හාදය දන්නේ නෑ මෙතන මේබි සෝගෙයි නාමයල්ගේ තියන බැඳීමගෙන ඒවනාට ටිකක් ටිකක් දැනගෙන ඇති මිනිසුට් ති පුලුව ඇනහැ කිසිම රහසක් මේ පිට කෙනෙකුට නොක රැකැගන්ට හ නාමිල්ගේ බිසෝගයේ රහස ගැන්න ආරංචි වෙලාලු ඒ හා දෙයාදැන් අනි පැත්තට හැරිලා පුරොන්දු කඩකෙරුවා කියලා ලොකු අඩුවත්දාන්ට බූදලේ වටිනාකම පෙන්නන්ටලු වින්තුරගත්ති දැම්ම කතා වාවුලෙන් අවුල්වෙන්න මහාවුල් ජාලයක් වගේ ඉනෙවල්ලොකු. ඌමාමා මේක එන්ට එන්ටම අවුල්වෙනවා මිසක්කා නං ඇත. මේ වෙෙදරාලාමී දරිනවා මේ ගේටු කබල හන්නේ ඔහොමද කතා කොරන්නේ. අපේ මේ බැදගත් වෙදමා මට ලොකු ඇයි මෙහාට වෙලා අපින්නේ කෝමගේ කෙල්ල බිසෝ ැබෑටෝහිට පින්සු ඇදලද හොම කතාකොරන්නය? බොලා හින්දායි මට පිස්සු හැදන්නේ. කෝමගේ කෙල්ල බිසෝ මං අල දිකා මඩුල්ල කවෞරාලගේ පුතාට තීරණය කරලා දැම් මාස කිය අ ගාද ඒ ඉළන්දාරයා කී සැරයක් මෙ හාටාව කියාද මනමාලි දැකලායන්ට කෞුද ඒක වැලැක්වේ. විිසෝට ලෙද හින්දා නේද මේ වෙදග දර ති විිසෝට හොර ලඩක් කියලා කෙල්ල මේ වෙදරාලගේ කෙදරම නවත්තාගෙන අක් පටි ාර මනවාලගේ හිත පිදලා මවා අලි අමාරුවක දැම්ට පොලත් සේරම වග කියන්නඩෝ නෑෝ නැත්තව නේද මං ලේසියෙන් වරන්න නලදරාල කතා කොරනක් ඇැත අපේ මව්පියෙක් වගේ ඉන්න වෙදමාමට එම් එහමනම් වෙදමාම කියද මනුස්සය මගේ ද බිසෝ කියන කෙල්ල මට බාර දෙනවද නැද්ද. ආනවා ආරත්කිිල්ල. මං ඔහේගේ ද බිසෝ බල මෙහේ නවත් අගත්ෙත් නෑ. මං යට යන්ට එපයි කිව්වෙත් නෑ. මං උත්සාහකෙරුවේ ලාමයාගේ මෙ කාල අත්ති සේතියෙන ආලවන්තකම කැඩුණොත්. බිසෝ දිවිනාගනීකින්න දුක්කදායක චේතනාව නැති කරගෙනේ. කාටත් සාමෙන් සමාධානයෙන් ඉන්ට කෙරමයක් හදාද ආනන්න ඒ දිගා මටල් මන මාල්ලගේ කාරෙකාවා හොඳ හිතින් බිසෝ මට පාල දෙනවාද නැද්ද බා දෙනවද නැත්දැයි ඒ මග කෙල්ලම් බලගේමි ට බාරදෙන්ටදවයි යන්නේ මගේ මලකඳ උඩිම්මසක්කම් විතුරහරිය මං කියන්න නෑ ආ ඒක මොකදල්ලෙව් මගේට මේ පැතට බිසිකක් කෙරවා. මුවන් පැලස්සේ රඟපෑම් විජේරත්න බරකාගුඩ රම්යා වනිග සේකර උලපනේ ගුණසේකර සහ රත්නා ලාල්නී ජයකොඩි නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුොදලිනායක සෝමරත්නයන් ලියන මෝන් පැලැස්ස නිෂ්පාධනය නන්දාජයමාන